මේ ඩොලර් වැඩි කරගන්න, අපේ ආදායම වැඩි කරගන්න. කලින් සඳහන් කර අපි මත්පැන් කියලා සමහරලාට මත්පැන් නෙමේ මත් වතුර කියලා කියන්නත් කියන. කොහොමුණත් කසිප්පු කාරෙන්ට ගැන බැරි වේ. එතකොට මං හිතන්නේ කසිප්පු විවසායකින්ට කියලා වගේ අපි කියමුකෝ. කසිප්පු විවසායකින්ට පුළුවන් වෙයිද මේ රටට ඩොලර් ගේන්න? මම කියන කාරණය ඔබ දන්න, පසුගිය දවස්වල රාජමාතේ ඩයනා ගමගේ එහෙම කතාවක් කිව්වා. පුළුවන් වෙයිද ඇත්තටම මේක ව්‍යාපාරයක් විදිහට ගොඩනංවන්න? නෑ, ඇත්තටම ඩයනා ගමගේ ඇමතිනියගේ අර මේ යෝජනා යම් යම් මේවා ගේනවා. ඉතින් ඒ යෝජනාවල අර ඉදිරිපත් කිරීමේ යම් කිසි ප්‍රශ්නකාරී දත්තයක් තිබුණට මං හිතන්නේ ප්‍රසන්ටේෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඒවා ඉදිරිපත් කරන විදිහ. නමුත් මං හිතන්නේ ඒක නරක දෙයක් නෙවෙයි. දැන් ඔය වගේ මං හිතන්නේ කසිප්පු නිතිගත කරන්න කියලා ඔයිට කලින් හිටපු ජෙරල් ප්‍රන්පුල්ල ඇමතිවරයත් ඕක යෝජනා කරපු දෙයක්. ඉතින් අපි මේ දැන් සමහරට කියන්නේ එතකොට ගෘහස්ථ කර්මාන්තයක් විදිහට ගොඩනගන්න කියලා. දැන් ඔයිට කලින් 77 ආණ්ඩුවේ මගක් වෙනකන් 75 විතර නකන් හිටිය මුදල් ඇමති එන්.එම්. පෙරරා, ඔහු අවසර දුන්නා කිතුල් ගස් ගස් දෙකක් මැද ගන්න තමන්ගේ වත්තේ. ඒකත් ඒ ග්‍රාමීය ආර්ථිකයේ ගොඩ උඩට ගන්න යෝජනාවක් හින්දා තමයි ඔහු ඒක දීලා තිබුණේ. ඉතින් මේ කසිප්පු වැඩේදී ගත්තාම ඇත්තටම දැන් ඕකට විරුද්ධ වෙනවා. විරුද්ධ වෙන්නේ මේ අපි මේ බෞද්ධ රටක් මේ සිංහල බෞද්ධ කමිසාරේන සංස්කෘතිය ඉස්සරහනේ එහෙම කියලා. හැබැයි ඉතින් එහෙම එකක් ඇත්තටම අපේ රටේ දැන් නැහනේ ගියන්. ඔව්. ඉතින් ඒ නිසා මම කියන්නේ දැන් අනිත් එක තමයි දැන් ඇත්තටම අර ඔය කියන නීත්‍යානුකූල මත්පැන්වල මිල අධික ලෙස ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා බොන මිනිසුන්ට සාමාන්‍ය මිනිහට එහෙම ටිකක් බොන්න විදිහක් නැහැ. ඒතර ඔහු අනිවාර්ය යොමු වෙන්නේ මේ කසිප්පු වලට තමයි. ඉතින් කසිප්පු වගේ දෙයක් දැන් ඒ හැබැයි ඒවා නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. දැන් ඇමතිනිය කියන්නේ ඒ කියන්නේ අර පළතුරු වලින් හදලා දෙයක් විදිහට ලෝකෙ ප්‍රචලිත කරන්න කියලා. රුසියාවේ තියෙනවා වොඩ්කා, ඊට පස්සේ ජපානයේ තියෙනවා සකේ, ඒ වගේ ශ්‍රී ලංකාවේ කසිප්පු ලෝකෙට යවන්න කියලා. නෑ නෑ, ඒක තමයි තව කාරණයක්. දැන් ලෝකයේ හැම රටකම ගත්තාම ඒ රටට අනන්‍ය වෙච්ච බීම තියෙනවා, මත්පැන් තියෙනවා. එතකොට අපේ රටට ඇත්තට මෙහෙම දෙනවා නම් තියෙන දෙකයි වර්ග. එකක් කසිපු, අනිත් එක රා. ඒතු ওই දෙක කරන්න පුළුවන් නම් ඒක හොඳ වැඩක් කරන්න පුළුවන්. දැන් මම හැබැයි ඉතින් අපි තාමත් දැන් කතා කරමින් ඉන්න ඔය ඩනගම ගැමතිනියගේම යෝජනාවක් තියෙනවානේ මේ දැන් ගංජා වියනීතිගත කිරීම සම්බන්ධයෙන්. දැන් ඒකේ තාම කෙරෙලා නැහැ. මං හිතන්නේ දැන් ගංජා වලට වඩා මං හිතන්නේ කසිපු ලේසියෙන් කරන්න පුළුවන්. මහා පරිමාණයෙන් ආයෝජකයට කාට හරි කරන්න ඕන නම් ඒක කරන්න පුළුවන්. පොලිසිය වැඩට අඩු වෙනවා බෑ. පොලිසිය වැඩත් අඩු වෙනවා, පොලිසියට ආදානමත් අඩු වෙයි පොලිසිය අය කියලා මම හිතන්නේ. එහෙම එකක් වෙයි. මේ ඉතින් ඒකේ මෙහෙම දැන් කසිප්පු වගේ දෙයක් නීතිගත කරා කියලා හෝ ගංජා වගේ දෙයක් නීතිගත කරා මේවා يعني නිෂ්පාදන හැටියට රටට ආදායම් ගේන නිෂ්පාදන හැටියට දියුණු කරයි කියලා ඒකෙන් කියවෙන්නේ හන්දි ගානේ හැමෝම කසිප්පු බොනොයි කියලා. දැනට මම රටේ මත්පැන් තිබ්බයි කියලා මේ හැම කෙනාම ඒක බිබී හන්දි හන්දි ගාන ඉන්නේ නෑනේ. ඒක අවශ්‍ය කෙනා තමයි බොන්නේ, නොබන අය ඕන තරම් ඉන්නවා. ඉතින් කසිප්පු වගේ දෙයකනොත් අපිට එහෙම කරන්න පුළුවන්, ඒ ප්‍රශ්නයක් නෑ. අනිත් එක දැන් ලංකාව ඇතුලේ යම් යම් නිෂ්පාදන කරනවා, ඇඟලුම් නිෂ්පාදන කරනවා, පාවාහන නැද ඒ වගේ ගොඩක් දේවල් සම්භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒවා ලංකාවේ වෙළඳපොළට එන්නේ නැණි ගියහන්. ඔව්. ඒවා කෙලින්ම විදේශයන් සඳහා විතරයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මම කියන්නේ ඕනනම් ඒ විදිහට උනත් කසිප්පු වගේ දේ නිෂ්පාදනය කරන්න බැරි කම නැහැ. එතකොට මේක නිසි ක්‍රමවේදයක් යටතේ සිදු වෙනවා නම් කියන රජයේ බලපත්‍රයක් අරගෙන එහෙම වෙනවා නම් ඒ යෝජනාව සමග ඔබ කොන්දේසි සහිතව හිට ගන්නවා කියලා. හිට ගන්නවා. හැබැයි ඉතින් මෙහෙමයි. අර සුරාබදු දැනට මොනවාද මේ දැනට නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය කරන අයත් බදු ගෙවන්නේ නැහැ ඥාන. ඔව්. දැන් අපි අර කලින් කතා කරේ කතා කරා. ඉතින් එහෙම වගේ වුණොත් මේ ප්‍රශ්නයක් එනවා. වැඩක් වෙන්නේ නැහැ. රටට වැඩක් වෙන්නේ නැහැ. එහෙමනොත් ඒ මුදලල්ලා කීප දෙනෙක් මේ ඒගොල්ලන්ගේ මඩිතර කරගනි. එහෙම නොවි මොකක් හරි ක්‍රමවේදයක් හදලා මේක කරන්න පුළුවන් නම් ඒක හොඳයි. ඔව්. අපිට දැන් විශේෂයෙන්ම අපි දැන් දැන් IMF එක අපිට මොකද්ද කියන්නේ? ණයනේ ආපහු ගන්න, ආයි ණය ගන්න. ණය අරගෙන ආයි මේක රෝලක යන්නේ, ණය රෝලක යන්නේ. එහෙම නැතුව ඇත්ත වශයෙන්ම අපි රටේ දේශීය ආදායම වැඩි කරගන්න විදියක් කල්පනා කරන්න සිද්ධ වෙනවා. ඒකට අලුත් අලුත් ක්‍රම කල්පනා කරන්න සිද්ධ වෙයි. අපි දැන් අපිට දැන්
කසිප්පු වගේ දෙයක්කට ලැජ්ජාව වගේ දැන් අපේ රටේ කාන්තාව මැද පෙරදිග මේ වැසිකිලි හෝදන්න යවල අපිට සල්ලි ගේන්න හොඳයි නම් ඈ කසිප්පුටියක් යවලා සල්ලි ටිකක් ගත්තර කමක් නැහැනේ. දැන් කාන්තාව වගේ අපි මේ අපේ අම්මලා අපි යවනවා නේ. ඔව්. ඒක කොයිතරම් පහත්ටද දෙනා. ඔව්. ඒක කොච්චර නිින්දිතයිද ඒ වැඩේ. ඔච්චරට එහෙම ගිහිල්ලා අවසානයේ කරන්න ගෘහ සේවය නෙමෙයි ලිංගික සේවය. ලිංගික සේවය. ඉතින් ඊට වඩා ඇත්තටම මේ කසිප්පුටියක් හදලා යවුවට කමක් නැහැ නේ එහෙමනම්. නේ?